ඇත්තටම ගොඩක් ඒ ප්‍රාඩෝ එකයි ලෑන්ඩ් රුෂ් එකයි පටල ගන්න. මම ඒ පැටලිල්ල ලිහන්නේ දෙයක් කියන්නද? ඔයාලා ෂෙල් එක දිහා බලන්න. ඉතින් ෂෙල් එකේ ලෑන්ඩ් රුෂ් වල හොරිසන්ටල් ඩිසයින් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මේ හැම මේ ලයින් එක තියෙන්නේ. ඒ ලයින් එක මේ අතට නැත්නම් හරස්සට තමයි එන්නේ. හැබැයි ප්‍රාඩෝ එකේ මේ ලයින්ස් එන්නේ කෙලින් අතට. हम्मो वार उसक नहीं थे नहीं मैं कहते हैं मेरे को फुल साइज ऐसे हुई है इससे लम्बा मुड़ी में पटांग करना को टोयोटा समागम में आरंभ वेन्ने एक दस नवसी पनस एके इतने टोयोटा समागम में मेरे बिना कहाँ थे नहीं लैंड क्रूज़ के ना ब्रांड नेम में का निशा टोयोटा समागम में थे ना वाहन රටවල් 140කට වඩා මිලදී අරගෙන තියෙනවා. මේක ජිප් එකක් කිව්වට ගොඩක් අය මේක ඇත්තරම කිව්වොත් ලෑන්ඩ් ක්‍රූෂ් එකක්. මේක ජිප් එකෙන් පටන් ගත්තට මේක ලෑන්ඩ් ක්‍රූෂ් එකක්. ඉතින් ටොයෝටා සමාගම නිපදවලා තියෙන වාහන ගොඩක්. මම ටිකක් කියන්නම්. टीका के बारे में ओके होता है कि अन्य 20 सीरीज से के 40 सीरीज से के 60 80 100 200 ये वाके में तो हमारी दिदास विषय एक ही थी टोटल समागम में निपटूंगा 300 के ने मॉडल लेकर में थे ने जे 200 देगा पेन वाले මේකේ ලයිට් එක උනත් ටොයෝට සමාගම ගොඩක් ලොකුවට හදලා තියෙනවා. පේනවනේ ලයිට් එකේ ලොකු. මේ කී එකක් තියෙනවා. හැම කී එකක්ම තියෙනවා අන්ලොක් බටන් එකයි ලොක් බටන් එකයි. ඉතින් මේ දෙකෙන් එකක්වත් ඔබන්න නැතුව අපි ගාව යතුර තියනවනේ. මේ බටන් එක ඉබේගම අන්ලොක් කරනවා. ඒ වගේම තමයි අපිට ඒක ආයේ මේක ඇතුළට නැග්ගාම හරියට දිවි ලෝකයකට ගියා වගේ. ඉතින් රත ගෑවේ තව තවත් වැඩි වෙනවා. ඔයාලා අපි ඉස්සෙල්ලා මෙතන ඩෝ එක ගැන කතා කරමු. ඩෝ එකේ මෙතන අපිට මිරර්ස් පාත් කරන්න සෙන්න පුළුවන් කන්ට්‍රෝල් පැනල් එක තියෙනවා. ඒ වගේම තමයි අපිට ලොකු හැන්ඩල් එකක් මේකට දීලා දෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඒ වගේම තමයි මේ මෙතන ගොඩක් සොෆ්ට් ඩ්‍රයිවර් තුනක් ගොඩක් සැපට මෙතන අත තියාගෙන යන්න පුළුවන්. මෙතන ඩෝ එකෙත් අපිට කන්ට්‍රෝල්ස් දීලා තිනවා. මේවා මොනවාද? මේකේ අපිට ෂීට්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම ෆස්ට් ෂීට් එක බොත් එනහදිනේ මම ඉස්සරහට යනවා. දැන් මම මේ දැන් මෙතනත් අපිට ෂීට් කන්ට්‍රෝල්ස් දීලා තිනවා. අපේ ෂීට් එක හදාගන්නේ කොහොමද? මේ පටන් එක පිටිපස්සට කරේක මම ෂීට් එක පිටිපස්සට යනවා. අපිට නිින්දක් આવොත් එහෙම හොඳට නිදා ගන්න පුළුවන්. මොකද මේ ෂීට් එහෙම ගොඩක් සොෆ්ට්. ඉතින් අනිත් බටන් එකේ මොකද කරන්නේ? මම ඇඩ්ජස්ට් කරගන්නවා. ඊළඟ එකෙන් අපේ ෂීට් එකම ඉස්සරහට ගන්න පුළුවන්. තේනවද ඉතින්? මම ඉස්සරහට යනවා. මට උනත් දැන් මේවානේ drive කරන්න පුළුවන්. මොකද කකුල් දිගත්. ඉතින් එහෙම control panel එකක් මේකේ දීලා තියෙනවා. මම එනවා ඔයාලට start කරලා පෙන්නන්නම්කෝ. අපි ඉස්සෙල්ලා break එක පෑගුවාම මෙතන කොළපත් light එකක් පත් වෙනවා. හැබැයි අපේ අතේ යතුරු තියෙනවනේ. on කරේ ගමන්. පේනවා ඇතිනේ steering wheel එක ඔටෝම පාත් වෙනවා. මෙතන හරිම ලස්සන
පැනල් එකක් බලා ගන්න පුළුවන් එතන පැයට කිලෝමීටර් ගන්න පෙන්නනවා ලස්සන පැනල් එකක් පේන ඇති මෙතන AC controls තියෙනවා ඒ වගේම මෙතන GR එක ඒ වගේම තමයි මෙතන අපි මේක පුෂ් කරේ ගමන් බොටල් හෝල්ඩර්ස් එළියට එනවා මෙතන arm rest එකකුත් තියෙනවා ඊට යටින් cool box එකකුත් තියෙනවා ඇත්තටම කිව්වොත් cool box එකක් කිව්වොත් මේක ෆ්‍රිජ් එකක් අපිට ඕන නම් ෆෑන් ටයි එකක් EGB එකක් දාගෙන යන්න පුළුවන් මේ වාහනේ sunroof එකකුත් ඇවිල්ලා තියෙනවා අපි එහෙනම් ඒක ඕපන් කරමු एक समय मगे आशा दें अब ये ना इंजन के बलों D4D engine එක V8 D4D engine එක මේ engine එක ඇත්තටම කිව්වොත් ගොඩාක් ලොකුයි. ඉතින් මේ shell එකෙන් මෙතන smoothly හුලඟ අරගෙන පොඩක් ළඟට එන්නකෝ. නැත්නම් ඔයාලට පේන්නේ නැති. මේ මෙතනින් එයා එක smoothly යනවා intercooler එකට. දැන් ඔයාලට වෙන නැති මේ වාහනේට ලොකු ස්ක්‍රීන් එකක් ඇවිල්ලා තියෙන නේද? පිටිපස්සෙන් යන පැසෙන්ජර් උනත් ෆිල්ම් එකක් බල බල යන්න පුළුවන්. ඉතින් ෂීට් දෙකටම එක ඇවිල්ලා තියෙනවා. අපිට මෙතනින් ලොකු arm rest එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අපි මේක ඇදලා මේ විදිහට ගන්න පුළුවන්. ඔයාලට වෙන නැති මෙතන push button එකක්. ඒක ක්ලික් කරේ ගමන් අපිට අපේ බොඩල් ස්තියාගෙන යන්න තැනක් එනවා. මේ වාහනේ යන පැසෙන්ජර්ට හෙඩ්ෆෝන් උත් මේ වාහනේම ඇවිල්ලා තියෙනවා. පේන ඇතිනේ ටොයෝටා ලෝගෝ එකත් ඒ හෙඩ්ෆෝන් වල තියෙනවා. ඔයාලට පේන නැති මෙතන කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. මෙතන ටෙම්පරේචර් කියලා බටන්ස් දෙකක් තියෙනවා. එකක් පිටිපස්සේ ටෙම්පරේචර් එක පාලනය කරන එක අනිත් එක මේ සෙකන්ඩ් රෝ එකේ ටෙම්පරේචර් එක පාලනය කරන එක. ඉතින් ඒ ටික තමයි සෙකන්ඩ් රෝ එකේ කියන්න තියෙන. අපි එන යා තර්ඩ් රෝ එකට. මේ විදිහට ඒක ඇදලා මං වගේ කෙනෙක් තුනක් මේක පහසුවෙන් කරගන්න පුළුවන්. මේ විදිහට නමා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න පුළුවන්. අපි ෆස්ට් යා. හරි. දැන් අපි මේක ආයෙ තිබ්බ විදිහට හදාගමු. මම ඉන්නේ දැන් තර්ඩ් රෝ එකේ. තර්ඩ් රෝ කියන්නේ කෙනෙක් තුනක් ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි මේකේ චූට අඩුපාඩුවක් තියෙන අඩුපාඩුවක් කියන්නේ මේ වාහනේ චුට්ටක් ඉදමදි පිටිපස්ස යන කෙනෙක්ට මම වගේ කෙනෙක් තනන් හොඳටම ඇති. ඒත් ලොකු කෙනෙක් යනවා නම් පොඩ්ඩක් කකුල උස්සගෙන තමයි යන්න වෙන්නේ. අපි ටැංකි කරලි බලමු. बलो अभी ओपन कर මේකේ ලොකු ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා.
මේ වාහනේට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් දොරේ දීලා තියෙනවා. පේනවද? අපිට මෙතන දාගෙන යන්න පුළුවන්. මෙතන තියෙන්නේ ටූල් කිට් එක. පේනවද මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ අපේ ටූල් කිට් එක. सब्सक्राइब करें ट्रैवल विथ